ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට යලි ඉදිරිපත් කළා. අතුරුගිරිය ටැටූ මැද්දස්ථානයක් තුලදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය අතුරුගිරිය පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළා. සැකකරුවන් ලබන දෙවනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ටාසයට පවරන ලෙසද නියෝග කළා. රෝහලින් ලබා දුන් ඖෂධ භාවිතයෙන් ඇසේ පෙනීම අහිමි වූ බවත් ඒ වෙනුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්පැල්ල මහතා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 10 බැගින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කෙරුණා. කඳපුල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 3 දෙනෙකු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා. ඇසේ සුදීවත් කිරීමේ සැත්කමකින් පසු රෝහලින් ලබා දුන් ඖෂධ භාවිතයෙන් ඇසේ පෙනීම අහිමි වූ බවයි ඔවුන් පවසන්නේ. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු 11 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.